Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Shraddha buddhi sampanna vasanavanta pinvatni දැන් මේ පින්වත් හැමදෙනාම ධර්ම ගෞරවයෙන් සදහැසිතින් යුක්තව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට බාහිර දේවල් සියල්ල අමතක කරලා අතහැරලා මේ ධර්ම දේශනාවට තමන්ගේ අවධානයේ සිත එකතු කරගන්න ඕන. ධර්ම දේශනාව ඇහෙන දිශාවට කන හිත යොමාගෙන හොඳට මානසිකාරයේ යෙදෙමින් ධර්ම මානසිකාරයක යෙදෙමින් විමර්ශන බුද්ධියෙන් යුක්තව මනවින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. මේ ඇහෙන වචනයක් වචනයක් පාසාම ඔබ මානසිකාර කරන්න ඕන මෙනෙහි කරන්න ඕන චින්තනය කරන්න ඕන නුවණින් අර්ථ විමසන්ට ඕන අන්න ඒ විදියට නුවණින් විමසමින් යෝනිසෝ මානසිකාරේ යෙදෙමින් ධර්ම මානසිකාරේ යෙදෙමින් මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙනවා අපි දේශනා කරගෙන ආවේ සප්ත විසුද්ධිය ඒ විසුද්ධි ධර්ම හත එහෙම නැත්නම් නිර්වාණ ධර්මය අවබෝධය සඳහා සත් පියවරකින් පියවර හතකින් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන ප්‍රතිපදාව තමයි අපි දේශනා කරගෙන ආවේ. අපි සප්ත විසුද්ධියේ පළවෙනි විසුද්ධිය වෙන සීල විසුද්ධිය පිළිබඳව දේශනාවක් අපි ඉදිරිපත් කළා. ඒ වගේම අද තියෙන්නේ ඒකේ දෙවෙනි අවස්ථාව චිත්ත විසුද්ධිය. පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කිරීම. ඉතින් බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි මේ දර්ශන ඥානය ශ්‍රවණය කළාම ශුන්‍යතා දර්ශනය ඇහුවාම ඒ ශුන්‍යතා දර්ශනය සාක්ෂාත් කිරීම සඳහා අපි ප්‍රවේශයක් ගන්නෙ කොහොමද පිළිවෙතක් අනුගමනය කරන්නේ කොහොමද එතනට ක්‍රමානුකූලව අනුපිළිවෙලින් අනුපූර්ව ක්‍රියාවකින් අනුපූර්ව ප්‍රතිපදාවකින් අනුපූර්ව ශික්ෂණයකින් ඒ ඥාන දර්ශනයට පත් වෙන්නේ කොහොමද කියන එක බොහෝ උදවියට ගැටලුවක් තියෙනවා එනිසා මේ නිවන් මඟ ආරම්භ කරන හැටි නිවන් මඟට බැස ගන්න හැටි ප්‍රවේශ වෙන හැටි අපට හොඳට හොඳ දල අවබෝධයක් අපට ගන්න පුළුවන් මේ සප්ත විසුද්ධිය පිළිබඳව දැනුවත් භාවයෙන් අවබෝධයෙන් එනිසා ඒ පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් දැක්මක් තිබුණහම මේ නිවන් මඟ පිළිබඳව නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට ඒ මඟ සලකුණු එහෙම නැත්නම් ඒ මාර්ග සංඥා එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාව මුලමැද අග පිළිබඳව යම්කිසි දල අවබෝධයකට දැනුමකට අවබෝධයකට අනුමාන ඥානයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක හරි වැදගත් වෙනවා නිවන් මඟ යන කෙනෙකුට. එනිසා මේ විසුද්ධි ධර්ම හත සප්ත විසුද්ධිය කියන්නේ සීලයෙන් ආරම්භ වෙලා ඥාන දර්ශනයේ දක්වාම ක්‍රමක්‍රමයෙන් ඒ පත් වෙන ආකාරය පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. එනිසා ඒක කෙටියෙන්ම කිව්වොත් සීලේක පිහිටලා සමත විපස්සනා තමයි ওই සප්ත විසුද්ධියේ වර්ධනය වෙන්නේ. අපි ඒක කෙටියෙන් සිහි කරගත්තොත් ඉස්සෙල්ලා තියෙන සීල විසුද්ධිය මේ කය වචන දෙකේ සංවරභාවය සික් සීලය සීලේ මත පිහිටලා තමයි මේ ධර්ම ප්‍රතිපදාව ගොඩ නැගෙන්නේ. එතකොට සීලේ මත පිහිටපු කෙනා ඊට පස්සේ උත්සාහවත් වෙන්න ඕන චිත්ත සමාධිය සඳහා. යම්කිසි චිත්ත සමතයක් නැතුව මේ ඥාන දර්ශනයට අවදි වෙන්න බෑ.
සමාහිත වුණ කෙනෙක් තමයි ඇත්ත දකින්නේ. සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. සමාහිත වෙච්ච හිතක් තමයි අරමුණේ සත්‍ය දකින්නේ. එනිසා සමාහිත භාවයේ චිත්තවිසුද්ධිය භාවයට පත් වෙනවා. චිත්ත සමතය, චිත්ත සමාධිය. ඒ සමාහිත වෙච්ච කෙනා ඊළඟට ඒ සීලය චිත්ත සමාධියට උපනිශ්‍රේ වුණා. චිත්ත සමාධිය නාම රූප ධර්මදා දෙක හඳුනා ගන්න උපකාර වෙනවා. සමාධි මට්ටමක් නැතිව නාම රූප පරිච්ඡේද ඥානයක් ගොඩනගා ගන්න බෑ. ඒක තමයි දික්ටි විසුද්ධිය කියලා සඳහන් වෙන්නේ. බලන්න මේ පියව අනුපිළිවෙලින් තමයි මේ ඥානෙන් ඥානේ එසවෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිපදාව ගොඩ නැගෙන්නේ. එතකොට දික්ටි විසුද්ධියට පත්වෙච්ච කෙනා එයා නාම රූප ධර්මතා දෙක අත්දකිනෝ ජීවිතේ. ඒ නාම රූප ධර්මතා දෙක අත්දකින කෙනෙක් තමයි ඒකේ හේතුඵල සම්බන්ධතාවයේ තෝරගන්න දක්ෂ වෙන්නේ. එන්න එතකොට අපිට කාංකා විතරණ විසුද්ධිය බවට පත් වෙනවා. මේ නාම රූප ධර්මතා දෙක මේ ආරම්මණයේ හේතුඵල වශයෙන් සකස් වෙලා නිරෝධ වෙනවා කියන ධර්මතාවය අවබෝධ කරගත්තාම අන්නේ යාට සැක සංකා දුරු වෙලා යන ඒ කාංකා විතරණ විසුද්ධිය. ඒ ධර්මතාවයත් එයා ගොඩනගා ගත්තාම නාම රූප ධර්මයන්ගේ මෙතන පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගත්තාම අන්න ඒ කෙනා ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය එතන සත්‍ය ඥානයයි. මග නොමග පිළිබඳව ගොඩනගා ගන්න ඥාන දර්ශනය. එතකොට මේ මට්ටම සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය කියන එක හොඳට තෝරගෙන සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක් තමයි මග්ගා මග්ග ඥාන දර්ශනයටපත් වුණ කෙනා. ඒ කෙනා සත්‍ය ඥානයට අවදි වුණ කෙනෙක්. අර නාම රූප සීලේ පිහිටලා චිත්ත සමාධිය උපදවාගෙන නාම රූප ධර්මතා හඳුනාගෙන එහි හේතුඵල සම්බන්ධය තෝරගෙන එහි පටිච්ච සමුප්පාදය තෝරාගෙන ඒ තුලින් ඥාන දර්ශනයට අවදි වෙච්ච කෙනා තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ කෙනා අතර තමයි ප්‍රතිපදාව මේ ශාසනයේ කෘත්‍ය පැනවෙන්නේ. අන්න ඒ කෙනා තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරන කෙනා. එතකොට අන්න ඒ කෙනා ප්‍රතිපදාව වැඩුවහම පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදාව තේරුම් ගන්නකොට ඒ ප්‍රතිපදාව තුළින් එයා ඥාන දර්ශනයටපත් වෙනවා. ඥාන දර්ශන විසුද්ධිය ওই විදිහට තමයි මේ සප්ත විසුද්ධියේදී මේ පියවර හතකින් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන ක්‍රමවේදයේ සප්ත විසුද්ධියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි මේ දේශනා කීපයක් ඉදිරිපත් කරගෙන යන්නේ. මේ නිවන් මඟ පිළිබඳව, මේ ප්‍රතිපදාව පිළිබඳව මුලමැදාග පැහැදිලි අවබෝධයක් දැක්මක් තියෙන්න ඕන නිසා ඒක ඉතාම වැදගත් වෙනවා නිවන් මඟ ගමන් කරන කෙනෙකුට. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ සීල විසුද්ධිය ගැන අපි දේශනාවක් සිද්ධ කළා. චිත්ත විසුද්ධිය තමයි අද ටිකක් කරුණු එකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්ත විසුද්ධියේදී අපි බලාපොරොත්තු වෙන්නේ චිත්ත සමාධිය පිළිබඳව. චිත්ත සමාධිය පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී අපට පැහැදිලි කරන්න සිදු වෙන්නේ භාවනාව සම්බන්ධ භාවනා කර්මස්ථානයක් පාදක කරගෙන කුසල ආරම්මණයක දිගින් දිගට හිත පිහිටුවාගෙන යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගා ගන්නවා. පංච නීවරණ ධර්මයන් යටපත් කරලා සිතේ ඒකාග්‍රතාවයක් චිත්ත සමතයක් සමාධි මට්ටමක් අපි ගොඩනගා ගන්න ඕන. අන්න ඒ තුලින් තමයි මේ චිත්ත පාරිශුද්ධිය ගොඩනැගෙන්නේ. සීල විසුද්ධිය ඊට පස්සේ චිත්ත විසුද්ධිය ගොඩනැගෙන්නේ අන්නේ සමාධි මට්ටම ගොඩනැගුණාම. නීවරණ ධර්මයන්ගෙන් සිත නොඑක් අවස්ථාවල වැහිලා තියෙනකොට ආවරණය වෙලා තියෙනකොට යථාර්ථය අරමුණේ සත්‍ය නාම රූප ධර්මතා දකින්න බෑ. යථාර්ථයේ පිරිසිදු දකින්න බෑ නීවරණයන්ගෙන් සිත වහගත්තාම. නිසා නීවරණ යටපත් වුණාමයි අර පරමාර්ථ ධර්මයන් ස්පර්ශ කරන්න පුළුවන් නුවණට අසු වෙන්නේ. අන්න ඒ නිසා චිත්ත සමාධිය චිත්ත විසුද්ධිය හැටියට හඳුන්වනවා. එතකොට මේ චිත්ත විසුද්ධිය ගොඩනගා ගන්නකොට අපේ හිත පිළිබඳව යම්කිසි අවබෝධයක් දැක්මක් තියෙන්න ඕන. මේ හිතේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. ධර්මයේ ගැන මේ ධර්මයේ සඳහන් වෙනවා මේ සිත හරියට දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං ඒ චිත්තං සංයමෙත් සම්ති මොක්ඛන්ති මාර බන්ධනාදී වශයෙන් ওই සිත පිළිබඳව සඳහන් වෙනවා.
දූරංගමන් දුර යනවා. දුර යනවා කියන්නේ විවිධාකාර අරමුණු මේ සිත මෙනෙහි කරනවා. අර විවිධ අරමුණු ඔස්සේ සිත විසිරීලා යනවා. දූරංගමන් ඒකචරං තනිවයි හැසිරෙන්නේ. අසරීරං මේ හිතට ශරීරයක් රූපයක් පනවන්න බෑ. අරූපී ස්වභාවයක්. අසරීරං ගුහාසයන් මේ සංඥා සහිත මනස සහිත මේ බඹයක් පමණ ශරීරය තුළ තමයි ඒ සිත තියෙන්නේ. ගුහාවක සැඟවී තියෙන්නේ. යම් කිසි කෙනෙක් මේ සිත ධමනය කරගත්තොත් මෙල්ල කරගත්තොත් ආන්න ඒ කෙනා මාර බන්ධනයෙන් මාර උගුලෙන් එයා නිදහස් වෙලා යනවා කියලා සඳහන් වෙන්නේ. එතකොට ඒ සිත ධමනය කරනකොට හිතේ ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ හිත ස්පන්දනය වෙනව නිරන්තරයෙන් අරමුණක සැලෙමින් තමයි මේ හිත තියෙන්නේ. ස්පන්දනය වෙනව. අර වාණිජෝව තලයේ කිත්තු ඕක මෝකත උබ්බතු. මේ හිතේ ස්වභාවය අර වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ නිරන්තරයෙන් ස්පන්දනය වෙනව අරමුණේ අරමුණු ඔස්සේ විසිරෙන ස්වභාවයකින් යුක්තයි. අත්ෙන් අත්තට පැන පැන යන වඳුර වගේ මේ හිතත් අරමුණෙන් අරමුණට විසිරීලා යනවා. ස්පන්දනය වෙනවා. ගැහෙනවා. ස්පන්දනං චපලං කියන්නේ එක අරමුණක එක මොහොතක්වත් ඉන්න බෑ. චපල ස්වභාවයෙන් යුක්තයි. පන්දනං චපලං. අන්න ඒ නිසා මේ හිත දුරක්කම් මේක රකින්න ආරක්ෂා කරන්න මේක පාලනය කරන්න දමනය කරන්න ලේසි පහසු නෑ. දුෂ්කරයි. දුරක්කම් කියන්නේ රකින්න ආරක්ෂා කරන්න දුෂ්කරයි. දුරක්කන් දුන්නිවාරයන් වාරණ දමල ඒ හිත එහෙම පාලනය කරන්න ලේසි පහසු නෑ. හැබැයි යම් කිසි කෙනෙක් වීරිය කරලා මේ හිත දමනය කළොත් ආන්න ඒ කෙනාට සැනසීම ගොඩ නැගෙනොත් චිත්තන් දන්තන් සුකාවා. යමෙක් මේ හිත දමනය කළොත් සංවර කළොත් එකඟ කළොත් සමාහිත කළොත් සමතේකටපත් වුනොත් මේ විසිරෙන ස්වභාවයේ සමතේකටපත් කළොත් අන්න ඒ කෙනාට සුඛවහං සැනසීම සැපත කියන එක ගොඩ නැගෙනවා. සාන්තිය ගොඩ නැගෙනවා. කායික මානසික සුවතාවයක් සමබරතාවයක් ගොඩ නැගෙනවා. සැපතක් ගොඩ නැගෙනවා. හිත ධමනය කළොත්. එතකොට මේ සිත ධමනය කරනකොට අපට හිත ධමනය කරගන්න තියෙන එක හොඳ ක්‍රමයක් තමයි මේ භාවනාව කියන එක. භාවනාව කිව්වහම මේ බුද්ධ ශාසනයේ සමත විපස්සනා වශයෙන් භාවනා කොටස් දෙකක් තියෙනවා. සමත භාවනා කර්මස්ථාන 40ක් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ සමත භාවනා කර්මස්ථානයක් දැනගෙනගෙන ඒ කර්මස්ථානයට අනුව සිහිය පවත්වමින් හොඳට සිහිය පවත්වමින් ඒක භාවිත බහුලීකృత කිරීමෙන් අන්න ඒ කෙනාට මේ චිත්ත සමතය කියන එක ගොඩනගා ගන්න පුළුවන්. චිත්ත සමතේ ඒ චිත්ත සමතය තුළින් තමයි චිත්ත විසුද්ධිය කියන එක ගොඩ නැගෙන්නේ. චිත්ත විසුද්ධිය පරමාර්ථ ධර්ම ස්පර්ශ කරන්න ඥාන දර්ශනයට යන්න සත්‍ය දකින්න අපට බොහෝම උපකාරයි. ඒ නිසා චිත්ත සමතයක් නැතුව ඇත්ත දකින්න බෑ. ඒක හරියට යම් කිසි ලිඳක වතුර උඩ හෙලවෙනවා නම් ඒ ලිඳේ පතුල පේන්නේ නැහැ වතුර හෙල වෙනකොට. ඒ වතුර ඒ වගේ තමයි සිතේ සෙලවීම වැඩි නම් සිතේ විසිරීම වැඩි නම් සිත කලබලකාරී බව වැඩි නම් ඒ සිතට ඒ පරමාර්ථ ධර්මයක් සිතේ සත්‍යයේ ගවේෂණය කරන්න බෑ. ඇත්ත දකින්න බෑ. අන්න ඒ නිසා ලිඳේ වතුර සෙලවීම නතර වෙච්ච වෙලාවට අර වතුරෙන් විනිවිද ලිඳ යට තියෙන දේවල් පේන්න ගන්න. අන්න ඒ වගේ තමයි මේ සිතේ විසිරීම නතර වුණහම සිතේ විසිරීම අඩු වෙනකොට අඩු වෙන්න ඒ සිතේ තියෙන යථාර්ථයේ සිතේ ඇත්ත ආන්න ඒ කෙනාට ප්‍රකට වෙන්න ගන්නෝ පේන්න ගන්නෝ වැටෙන්න ගන්නෝ නාම රූප ධර්ම ප්‍රකට වෙන්න ගන්න. අන්න ඒ නිසා තමයි මේ චිත්ත විසුද්ධිය අවශ්‍ය වෙන්නේ. චිත්ත විසුද්ධිය නැතුව දිට්ඨි විසුද්ධියක් ගොඩනගන්න බෑ. ඒ නිසා චිත්ත විසුද්ධිය අවශ්‍යයි. චිත්ත විසුද්ධිය ගොඩනගිච්ච කෙනෙක් තමයි දිට්ඨි විසුද්ධියට යන්නේ. ශීල විසුද්ධිය හදාගත්ත කෙනා තමයි චිත්ත විසුද්ධිය හදාගන්නේ. චිත්ත විසුද්ධියටපත් වෙච්ච කෙනා තමයි දිට්ඨි විසුද්ධියටපත් වෙලා ඥාන දර්ශනයටපත් වෙන්නේ. ඒ නිසා අපි මේ චිත්ත විසුද්ධිය පිළිබඳව යම්කිසි ඒ චිත්ත විසුද්ධිය උපදවගන්නේ කොහොමද? ඒ සඳහා යම්කිසි දැනුමක්
අවබෝධයක් අවශ්‍යයි. අන්න එතකොට තමයි අපට චිත්තවිසුද්ධිය ගොඩනගා ගන්න උපකාර වෙනවා. එතකොට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී කර්මස්ථාන 21ක් දේශනා කළා. එහි කායගත සතිය යටතේ කර්මස්ථාන තියෙනවා 14ක්. එයින් පළවෙනි භාවනා කර්මස්ථානයේ තමයි ආනාපාන සති භාවනා කර්මස්ථානය. මේ ආනාපාන සති භාවනාව චිත්තවිසුද්ධිය උපදවා ගන්න බොහොම වටිනා භාවනාවක්. මොකද සිතේ විසිරීම පාලනය කරන්න නම් ආනාපාන සති තමයි වඩන්න ඕනේ. විතක්කු පච් ආනාපාන සති භාවේ තබ්බා විතක්කු පච්චේදාය. මේ විතර්කයන් සංසිඳවන්න නම් විතර්ක පාලනය කරන්න නම් සිතේ විසිරීම අඩු කරන්න නම් ආනාපාන සති භාවනාව වැඩි යුතුයි. විතර්ක කියලා කියන්නේ ඇහැට රූපයක් පේනකොට ඒ රූප ඔස්සේ සිත නිමිති අනු නිමිති ගනිමින් සිත විසිරීලා යනවා. සංකල්ප ලෝකවල හිර වෙනවා. සිතට කනට ශබ්දයක් ඇහුනහම ඒ ශබ්දෙ සිතින් අල්ලගෙන මනසිකාර කරමින් ඒ ශබ්දයේ තුල අතරමං වෙනවා. සිතවිලි ගොඩ නැගෙනවා. නාසයට ගඳ සුවඳක් දැනුනහම ඒ ගඳ සුවඳ නිමිති අනු නිමිති කරගෙන හිත අසංවර වෙනවා. දිවට රසයක් කයට පහසක් සිතට සිතවිලි දැනුනහම ඒ සිතවිලි ග්‍රහණය කරගෙන අරමුණු ග්‍රහණය කරගෙන නිමිති අනු නිමිති ගනිමින් මන අපමණාප ගොඩ නගාගෙන සංකල්ප හදාගෙන අන්න එහෙම අපි මනසින් ඒ ආරම්මණය තුල විසිරීමටපත් වෙනවා. ඉන්ද්‍රිය අසංවරයටපත් වෙනවා. ඉතින් අන්න ඒ සිතේ විතක්ක බහුල භාවයටපත් වුනහම විතර්ක බහුල වුනහම හිතේ සෙලවීම වැඩි. අන්න එතකොට පින්වත්නි මේ සිත ඇත්ත දකින්න බෑ. ඉතින් මේ ආනාපාන සති භාවනාව වැඩුවොත් මේ විතර්ක සංසිඳිලා යනවා, විතර්ක අඩු වෙනවා, සිතිවිලි අඩු වෙනවා. සිතර්ක සංසිඳිලා යනවා කියලා දේශනා කරන එක උපමාවක් දේශනා කරන හරියට අර ග්‍රීෂ්ම කාලේ පායනකොට මුළු පරිසරයේම දූවිල්ලෙන් ඇවිස්සලා තියෙනවා. ඒ දූවිල්ලෙන් ඇවිස්විච්ච පරිසරයකට වරුසාවක් ඇද වැටුනොත් අර දූවිලි සියල්ල අතුරුදහන් වෙලා ඒ පරිසරයේ බොහොම සෞම්‍ය ස්වභාවයටපත් වෙනවා. ආන්න ඒ වගේ තමයි මේ ආනාපාන සතියේ වැඩුවහම විතර්ක සියල්ල සමනය වෙලා යටපත් වෙලා චිත්ත ඒකාග්‍රතාවේ චිත්ත සමතේ සිතේ සමබරතාවයේ ගොඩ නැගෙනවා. මේ ආනාපාන සති වැඩුවහම දූවිලි අතුරුදහන් වෙලා පරිසරයේ සෞම්‍ය භාවයටපත් වුණාර වරුසාවක් ඇදහැලීමෙන් අන්න ඒ වගේ තමයි ආනාපාන සතිය වැඩුවහම මේ හිතේ තියෙන අවිශ්චිච්ඡ ස්වභාවය දුරු වෙලා හිතේ ඒකාග්‍රතාවේ තැම්පත් බව, සමාහිත බව, සැපවත් බව ගොඩ නැගෙනවා. ඒකින් කොහොමද මේ ආනාපාන සති භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ආනාපාන සති භාවනා කර්මස්ථානය මේක මූල කර්මස්ථානයක්. එහෙම නැත්නම් සබ්බත්තක කර්මස්ථානයක්. ඒ කියන්නේ කර්මස්ථාන කොටස් දෙකක් තියෙන විශේෂ වශයෙන් පාරිහාරයේ කර්මස්ථාන සහ මූල කර්මස්ථාන කියලා. පාරිහාරයේ කර්මස්ථාන කියන්නේ නිවන දක්වාම යන කර්මස්ථාන නෙවෙයි. එදිනෙදා ජීවිතයේ අවස්ථාවට අනුව අදාළ තැනට ගැලපෙන විදිහේ භාවනා කර්මස්ථාන තියෙනවා. ඒ කියන්නේ නොඑක් අවස්ථාවල මේ සිතේ අපිරිසිදු භාවයේ වළක්ව ගැනීම සඳහා අපි පරිහරණය කරන කර්මස්ථාන තියෙනවා. සිතේ පිරිසිදු භාවයේ රැක ගැනීම සඳහා බුදු ගුණ මානසිකාරය, මෛත්‍රී මානසිකාරය, පටික්කුල මානසිකාරයේ මරණ සතිය, මේ වගේ සක්මන් භාවනා, මේ විවිධ මේ පාරිහාරයේ කර්මස්ථාන. ඒ කර්මස්ථාන තුළ කටයුතු කිරීම තුළින් සිතට අර ආගන්තුක උපක්කිලේස ඇවිල්ලා විවිධ අරමුණු රිංගල මේ හිත දූෂිත වෙන එක වළක්ව ගැනීම සඳහා එදිනෙදා ජීවිතේ පරිහරණය කරන භාවනා කර්මස්ථාන තියෙනවා. ඒවට කියනවා පාරිහාරයේ කර්මස්ථාන කියලා. ඒක නිවන දක්වා මේ කමටහන යන්නේ නැහැ. අදාළ තැනට හිතේ ස්වභාවයේ නීවරණ ස්වභාවයේ දිහා බලලා කර්මස්ථානය ගොඩ නැගෙනවා. එහෙම නැත්නම් අදාළ පාරිසරික ස්වභාවය අනුව කර්මස්ථානය ගොඩ නැගෙනවා. ඒ අවස්ථාවට හිත ආරක්ෂා කර ගැනීම සඳහා හිතට කෙලෙස් ගොඩ නැගිලා හිත දූෂිත භාවයෙන් වළක්ව ගැනීම සඳහා හිතේ පාරිශුද්ධත්වයේ පවත්ව ගැනීම සඳහා පරිහරණය කරන කර්මස්ථානය ඒවා පාරිහාරී කර්මස්ථාන කියලා කියනවා. එතකොට චතුරාරක්ෂා වගේ භාවනා කමටහන්. ඒ වගේම මූල කර්මස්ථානය කියන්නේ නිවන දක්වාම
ඒ කර්මස්ථාන සමහදි වෙනවා. අන්න ඒ කර්මස්ථානට කියනවා සබ්බත්තක කර්මස්ථාන, එහෙම නැත්නම් මූල කර්මස්ථානය කියලා සඳහන් වෙනවා. එතකොට ඒ මූල කර්මස්ථානය තමයි ආනාපාන සතිය. අපේ මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වුනේත් ඔය ආනාපාන සති භාවනා කර්මස්ථානේ පාදක කරගෙන. ඒ නිසා ඔය ආනාපාන සතියට මහා පුරුෂ භාවනාව කියලාත් කියනවා. තථාගතයන් වහන්සේ නිතර ඇසුරු කරන සමාධියක් බැවින් ඔය තථාගත විහෙරණය කියලාත් කියනවා ආනාපාන සතියට. ආර්යයන් වහන්සේලා නිතර ඇසුරු කරන බැවින් ආර්ය විහෙරණය කියලා කියනවා. එතකොට අන්න ඒ වගේ නම් වලින් මේ ආනාපාන සති භාවනාව හඳුන්වනවා. එතකොට ආනාපාන සති භාවනා විශේෂයෙන් විතර්ක සංසිඳව ගැනීමට තියෙන උතාමත්ම වටිනා භාවනාවක්. එතකොට සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවල කිම්බිල සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේ, ආනන්ද සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍ර වැනි සතිපට්ඨාන වැනි සූත්‍රවල මේ වගේ සූත්‍ර ගණනාවක අපි දැකලා තියෙනවා මේ ආනාපාන සති භාවනාව ගැන බොහෝම දීර්ඝ විස්තර තියෙනවා. විස්තර විභාග කරපු තැන් තියෙනවා. 16 ආකාරයකට ඒක විග්‍රහ කරලා තියෙනවා සමත විපස්සනා වශයෙන්. එතකොට ඒ ආනාපාන සති භාවනාව ආරම්භ කරනකොට ඒ සූත්‍රවල සඳහන් වෙන්නේ අරඤ්ඤ ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. එතකොට එතෙන්දි දේශනා කරනවා මේ ආනාපාන සති භාවනාවක් කරනකොට ඒකට අදාළ කරන පරිසරය ගැන පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. විෂභාග අරමුණු තියෙන සද් ගෝසාකාරී සද්දබද්ද තියෙන එවැනි පරිසරයක මේ භාවනාව කරන්න භාවනා කරන ආධුනිකයෙකුට දුෂ්කරයි, කරන්න බෑ, බාධක වැඩි. මොකද එතන විෂභාග අරමුණු කියන්නේ සිත ඇවිස්සෙන, සිතේ ද්වේෂය ගොඩනැගෙන, රාගය ගොඩනැගෙන එවැනි අරමුණු බහුල නම් එතන භාවනා කරන්න අමාරුයි. කද්දබද්ද වැඩි නම්, ගෝසාකාරී බව වැඩි නම් ඒ තැන්වල භාවනා කරන්න අමාරුයි. ඒ නිසා තමයි නිහඬ තැනකට, ඒකට උචිත තැනකට යන්න කියන්නේ පරිසරයේ සුදුසු ගැලපෙන්න ඕන. ඒකයි අරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාරක. ආරණ්‍යයකට හෝ ගහක් යට හෝ ජන ශූන්‍ය තැනකට ගියහම ඒක අර හිත එකඟ කරගන්න ඒක පරිසරය බොහෝම උපකාර වෙනවා. අන්න ඒ නිසා තමයි පරිසරය ඉස්සෙල්ල තෝරගන්න ඕන. ඊට පස්සේ දේශනා කරන පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. අන්න එතකොට ඊළඟට දේශනා කරන්න ඉරියව්ව ගැන. භාවනා කරන්න ඒ ආනාපාන සති භාවනාවට විශේෂ ඉරියව්වක් තියෙනවා. පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. පරයන්කයක් බැඳගෙන වාඩි වෙලා, පිරිමි කෙනෙක් නම් බද්ධ පරයන්කෙන්, ගැහැණු කෙනෙක් නම් කාන්තාවක් නම් අර්ධ පරයන්කෙන්. ওই පරයන්ක දෙක තමයි දේශනා කරන්නේ. ওই දෙකෙන් පින්න අපහසු නම් ඒ කෙනා පහසු ඉරියව්වකින් වපුටුවක වුණත් වාඩි වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම උජුං කායම් පනිදාය. මේ උඩුකය ඍජු කරගන්න ඕන, කෙලින් කරගන්න ඕන. ඉරියව්ව නිවැරදිව පැවැත්වුවොත් ඒ ඉරියව්වේ බොහෝ දුරට ඉරියව් පවත්වන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට ඉරියව්ව නිවැරදිව පවත්වාගෙන වම් අත උඩ දකුණ අත තියාගෙන දෙයස් අඩවන් කරගන්න ඕන ඉරියව්ව. පහසු ඉරියව්වෙන් වාඩි වෙලා උඩුකය කෙලින් තියාගෙන වම් අත උඩ දකුණ අත තියාගෙන දෙයස් අඩවන් කරගන්න. ඔන්න ඉරියව්ව නිවැරදි වුණා. දැන් ඊට පස්සේ දේශනා කරන තුන්වෙනියට සිහිය පිහිටුවා ගත යුතු තැන. සිහිය පිහිටුවා ගත යුතු, අරමුණු කරගත යුතු තැනක් තියෙනවා. පරිමුඛං සතින් උපට්ඨමිත්වා. අන්න පරිමුඛං, එහෙම නැත්නම් සිහිය අභිමුඛව පවත්ව ගන්න කියනවා. අභිමුඛං කියන්නේ මොකද්ද? කතං අභිමුඛං. අයං සති උපට්ඨිතෝ හෝති සුපට්ඨිතෝ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා. මේ සිත පිහිටුවා ගත්තේ වෙනවා, මනාකොට සිත පිහිටුවා ගත්තේ වෙනවා කොහේද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා. අන්න බලන්න තැන් දෙකක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. නාසිකාවේ අග සිහිය පිහිටුව ගන්න පුළුවන්. එහෙම නැත්නම් තොල් දෙක මත හිත පිහිටුවා ගන්නත් පුළුවන් කියන උඩු තොල මත. එතකොට බලන්න තැන් දෙකක් පෙන්වනවා. තමන්ට පහසු තැනක සිත අරමුණ තියා ගන්න පුළුවන්. නාසිකාවේ අග පහසු නම් එතෙන්ට හිත තියා ගන්න. තොල් උඩු තොලට පහසු නම් එතෙන්ට හිත තියා ගන්න. අන්න එහෙම අරමුණක් පරිමුඛං කියන තැන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛං
සතින් උපට්ඨපිත්වා සිහිය අභිමුඛව තියා ගන්නවා. සිහිය නාසිකාව යග සිහිය එලවා ගන්නවා. සිහිය අරමුණු කර ගන්න. ඒකට කියනවා සති නිමිත්ත කියලා. අන සති නිමිත්ත කියලා කියන්නේ පරිමුඛං සතින් උපට්ඨපිත්වා. ඇයි එහෙම සිහිය පිහිටුවා ගන්න කියලා? නිකං ඒ කියනවා නෙවෙයි. සිහිය පිහිටුවා ගත යුතු වන්නේ එහෙම සිහිය පිහිටුවා ගත්තාමයි සිත වර්තමානෙට එන්නේ. මේ සිත අතීත අරමුණු සිහි කර කර ඉන්නේ, අනාගතේ බාහිර දේවල් ගැන හිත හිතා කල්පනා කර කර තමයි සිත විසිරීලා පවතින්නේ. එතකොට අරමුණු ඔස්සේ සිත විසිරීලා පවතින්නේ. එතකොට අරමුණු ඔස්සේ අතීත අනාගත බාහිරේ සිත විසිරීලා පවතින හිතකට ආනාපාන සතියට බලන්න පුළුවන් කමක් නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ සිහිය ලැබ ගන්න බෑ. එතකොට අපට සිද්ධ වෙනවා ඒ මේ අත දුවන හිත එක තැනකට ගන්න, වර්තමානෙට ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ සඳහා අපි නාසිකාවේ අග සිහි කරගන්නවා. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ. තොල් දෙක සිහි කරගන්නවා. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එකෙන් අර්ථවත් වෙන්නේ අතීත අනාගතයට බාහිරයට දුවන හිත ඒවයින් වෙන් කරගෙන, ඒවයින් මුදවගෙන සිත වර්තමානෙට ගන්න එක ගැනීම සඳහා කරපු උපාය මොකද්ද? පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සිහිය නාසිකාවේ අගට අවධානය යොමු කරගත. ඒකට කියනවා සති නිමිත්ත කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා අපිලාපන ලක්කන සතිය කියලා. ඒ කියන්නේ සිත නොවිසිරෙන භාවය. අරමුණෙන් අරමුණට, අරමුණෙන් අරමුණට විසිරෙන එක වළක්වගෙන නාසිකාවක අගට සිත ගත්තා කියන්නේ ඒක සතිය. ඒ සතියට කියන නම තමයි අපිලාපන ලක්කන සතිය. නොවිසිරෙන භව, අරමුණේ සිත විසිරෙන්නේ නැති වෙන්න අරමුණකට සිත එකතු කරගත්ත කියන එකයි අපිලාපන ලක්කන සතිය කියන්නේ. පිලාපන කියන්නේ විසිරෙනවා, අපිලාපන කියන්නේ නොවිසිරෙන භාවය. එතකොට අන්න එහෙම අපිලාපන ලක්කන සතිය, සති නිමිත්ත පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ස්වභාවය ගොඩ නැගුණාම ඊට පස්සේ ඒ කෙනාට નિરાයාසයෙන්ම උස්ම රැල්ල උඩට යනවනම් උඩට යන බව සිහියෙන් දන්න. උස්ම රැල්ල පහළට යනවනම් පහළට යන බව සිහියෙන් දන්න. අන්න ඒකට කියනවා ඒ ආස්වාස ප්‍රස්වාස වැටහෙන ස්වභාවයට කියන උපගන්නන සතිය කියලා. එතකොට අපිලාපන සතිය උපගන්නන සතිය. එතකොට අපිලාපන ලක්කන සතිය කියලා කියන්නේ සති නිමිත්තට අර අතීතයෙන් අනාගතයෙන් හිත වෙන් කරලා බේරගෙන වර්තමානයේ හිත ගත්තේ අපිලාපන සතිය උපදවාගෙන. ඒ සතිය තුළ ඉන්නකොට ආස්වාස ප්‍රස්වාසයේ වැටෙනවා කියන්නේ උපගන්නන සතිය. එතකොට අපිලාපන සතිය සහ උපගන්නන සතිය තමයි මේ භාවනාවට ප්‍රවේශ වෙනකොට අපි ගොඩ නගා ගන්න. ඒ සතිමත් භාවයේ තියෙන්න ඕන. මේ සිහිය නැතුව පින්වත්නි භාවනා කරන්න බෑ. දැන් භාවනා කරන යම්කිසි යෝගාවචරයෙක් සතිමත් භාවයේ පිළිබඳව දන්නේ නැත්නම් සිහිය අසතිය කියන දෙක තමන්ගේ ජීවිතය තුලින් සජීවීව හඳුනගන්න දන්නේ නැත්නම්, හඳුනගන්න බැරි නම් ඒකට දක්ෂ නැත්නම් භාවනා කරන්න සුදුසු නෑ. භාවනා කරන්න සුදුසු නෑ. භාවනා කරන්න සුදුසුකම තියෙන්නේ තමන් තුල ගොඩනැගෙන මේ සතිය අසතිය කියන ධර්මතා දෙක වෙන් කරලා හඳුනගන්න දක්ෂ වෙච්ච කෙනා තමයි භාවනා කමටහනක් වඩන්න සුදුසු. එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? එයා සතිය වඩනවද අසතිය වඩනවද කියලා එයා දන්නෙත් නැහැ, ගුරුවරයා දන්නෙත් නැහැ. අන්තිමට භාවනා කරලා වෙන යම් යම් විදියේ වැරදි පිළිවෙත් අනුගමනය කරලා නොමග ගෙහිලා සමහර අනතුරු වලට පත් වෙන්න පුළුවන්. සතිය අසතිය කියන දෙක දන්නවනම් එයා නොමග යන්නේ නැහැ. වාහනයක් එලවන්න දන්න කෙනෙක් තමයි වාහනේ නිරුපද්ධිතව අදාළ තැනට එලවගෙන යන්නේ. එලවන්න නොදන්න කෙනා ඒ වාහනේ අනතුරු වලට ලක් කරගන්න. ඒ වගේ තමයි සතිය අසතිය දෙක දන්නේ නැතුව භාවනා කරන්න ගියොත් එයා යම් කිසි විදියක මානසික සහනෝයක් විදියේ අනතුරු වලට පත් වෙන්න පුළුවන්. එයි මොකද එයා භාවනා කමටහන කියලා වෙන මානසිකාරයක් පැය ගාණක් සිද්ධ කරොත් එයාගේ මනස නොමග ගිහින් තියෙන්නේ එතකොට. ඒ නිසා යන්න එතන තමයි සතිය අසතිය දෙක ඔබ හඳුනන්නේ නැත්නම් ඔබ භාවනා කරන්න එපා පින්වත්නි. සතිය අසතිය දෙක දැනගෙනම ඔබ භාවනාවට ප්‍රවේශ විය යුතුයි. මොකද ඔබේ මනස වැරදුනොත් ගුරුවරයාට ඒක පේන්නේ නැහැ. ගුරුවරයාට දිවස් නැහැ. ඒ නිසා ඔබ නොමග ගියොත් ඔබ නොමග ගියොත් ඔබ භාවනාවදී අසතිමත් වෙලා ඔබේ මනසට ඔබ හානියක් සිද්ධ වෙන්න පුළුවන්.
එතකොට ඔබට සාමාන්‍ය ප්‍රකෘති මානසිකත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරනවා නම් හරියට දැනගෙන එක කරන්න. සතිය අසතිය කියන ධර්මතා දෙක හොඳට හඳුනා ගන්න. දැන් මේ සතිය අසතිය කියන ධර්මතා දෙක කොහොමද අපි හඳුනා ගන්නේ? ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයක් තියෙනවා චප්පානක කියන සූත්‍රය. මේ චප්පානක කියන සූත්‍රයේ අපට සතිය සහ අසතිය කියන මේ ධර්මතා දෙක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරන උපමාවකින්. අන්න ඒ තුලින් අපි සතිය අසතිය ධර්මතා හඳුනගෙනයි අපි භාවනාවට ප්‍රවේශ වෙන්න ඕනේ. දැන් බලමු එතන කොහොමද සතිය අසතිය කියන ධර්මතා දෙක පෙන්වන්නේ. එතෙන්දි ලස්සන උපමාවක් කියන චප්පානක සූර ච කියන්නේ 6යි ප්‍රාණ කියන්නේ ප්‍රාණී සත්වයෝ 6 දෙනෙක් ගන්න. නැටි තියෙන සත්වයෝ 6 දෙනෙක්. අපි හිතමු බල්ලෙකුයි වඳුරෙකුයි නායෙකුයි කබරෙකුයි ওই වගේ සත්තු 6 දෙනෙක් ගත්ත කියලා කුරුල්ලෙකුයි සත්තු 6 දෙනෙක් ගත්තා. ওই සත්තු 6 දෙනා අරගෙන ওই සත්තු 6 දෙනාගෙම නැටි 6 එකට තියලා ගැටයක් ගහනවා. ගැටයක් ගහලා අතහරිනවා. ඔය උපමාවක් ඕක පොතේ සඳහන් වෙන උපමාවක්. දැන් මොකද වෙන්නේ මේ සත්තු 6 දෙනා 6 පැත්තට අදිනෝ. බල්ල අදිනවා ගමට යන්න. එතකොට කුරුල්ල පිහාඹින්න අහසට යන්න අදිනවා. එතකොට නරියා අදිනවා කැලේට යන්න. නයා අදිනවා හුඹහට යන්න. අර තල කබර අදිනවා වතුරට යන්න. එතකොට මේ විදිහට සත්තු 6 දෙනා 6 දිශාවට අදිනෝ දැන්. ඒ නැටි 6කට එකතු කරලා ගැටයක් ගහලා අතහැරලා තියෙන්නේ. ශක්ති සම්පන්න කෙනා කවුද? අර අනිත් 5 දෙනත් ඇදගෙන මේ පැත්තට යනවා. බල්ලා බලවත් වුණොත් බල්ලගේ ඇඟේ ශක්තිය වැඩි නම් අර අනිත් සත්තු 5 දෙනත් ඇදගෙන ගමට යනවා. කිම් කබරකේ ශක්තිය වැඩි නම් අනිත් සත්තු 5 දෙනත් ඇදගෙන වතුරට යනවා. කුරුල්ලගේ ශක්තිය වැඩි නම් අනිත් සත්තු 5 දෙනත් උස්සගෙන අහසට යනවා. නයාගේ ශක්තිය වැඩි නම් අනිත් සත්තු 5 දෙනත් ඇදගෙන හුඹහට යනවා. එතකොට බලවත් වෙන්නේ කොයි සතාද? ඒ බලවත් වෙච්ච සතාගේ දිශාවට අනිත් අයත් ඇදිලා යනවා. අන්න ඔය සත්තු 6 ඕක තමයි උපමාව. ඕන දැන් උපමාව ගලපන්න ජීවිතේට. සත්තු 6 දෙනා කියලා පෙන්වෙමි ආයතන 6. අපි සත්තු 6 දෙනා තමයි ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ওই තමයි සත්තු 6 දෙනා. දැන් ඔය සත්තු 6 දෙනා ඇදිලා යන්නේ කොහොමද? රූපේ බලවත් වුණා නම් අපේ මුළු ලෝකෙම අර රූපෙට ඇදිලා යනවා. ශබ්දේ බලවත් වුණා නම් මුළු ලෝකෙම ශබ්දෙට ඇදිලා යනවා හිතම. ගඳ සුවඳ බලවත් වුණා නම් ඒකට ඇදිලා යනවා. අනිත් අත්තුත් අනිත් ආයතනත් ඇදගෙන ඒ ආයතනවල අමතක වෙලා ගන්ධයට සිත ඇදිලා යනවා. ඒ වගේ රසයේ බලවත් වුණා නම් ඒකට සිත ඇදිලා යනවා. පහස බලවත් වුණා නම් ඒක ගැන හිත හිතාම කල්පනා කර කර ඒ පහසට සිත ඇදිලා යනවා. හිතට ආපු අරමුණක් බලවත් වුණා නම් ඒකට ඇදිලා යනවා. ওই සත්තු 6 දෙනා කියන්නේ ආයතන 6. ඒ ආයතන 6 අදින්නේ මොනවද? අදින්නේ ඇදිලා යන්නේ මොනවටද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු වලට. එතකොට දැන් ඔතන ඔන්න තමයි සිහිය නැති භවයේ තියෙන ලක්ෂණය හඳුනගන්න. සිහිය නැති භවයේ ලක්ෂණය. දැන් ඇහැට රූපයක් පේනකොට සිහිය නැති වුණොත් ඒ රූපෙට සිත ඇදිලා යනවා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒකට සිහිය නැති වුණොත් ශබ්දෙට සිත ඇදිලා ගිහිල්ලා මනාපමනාප නිමිති අනුනිමිති ගනිමින් මනාපමනාප කුරු නැගීමින් අවිජ්ජා දෝමනස්ස කෙලෙස් ගති පහල කරගෙන මේ සිත දූෂිත කරගන්න ඔයා. ඇහැට රූපයක් දැක්කහම ඒ රූපය ගැන නිමිති අනුනිමිති කල්පනා කරලා මනාපමනාප හදාගෙන අවිජ්ජා දෝමනස්ස කෙලෙස් හදාගෙන නොඑක් විදිහේ මනෝභාවයෙන් හදාගෙන හිත දූෂිත කරගන්න. එතකොට ගඳ සූද දැනුනහමත් එහෙමයි. ඒකට අනිමිති අනිමිති අරන් හිත දූෂිත කරගන්න. අවිජ්ජා දෝමනස්ස පහල කරගෙන. කයට දිවට රසයක් දැනුනත් එහෙමයි. කයට පහසක් දැනුනහම ඒවැයි නිමිති අනිමිති අරගෙන මනාපමනාප හදාගෙන අවිජ්ජා දෝමනස්ස කියන පාපී ලාමක කෙලෙස් ධර්ම පහල කරගන්න. හිතට අරමුණක් ආවම ඒ සිත හිතින් ඒ අරමුණ සිතින් අල්ලගෙන නිමිති අනුනිමිති ගනිමින් මනාපමනාප අවිජ්ජා දෝමනස්ස ඇලීම් ගැටීම් හදාගෙන මනස දූෂිත කරගන්නවා. අන්න බලන්න අරමුණේ බලවත් වෙලා ඒ අරමුණ වලට ග්‍රහණය වෙලා නිමිති අනුනිමිති අරගෙන සංකල්ප හදාගෙන මනස දූෂිත කරගන්න හැටි. එතකොට බලන්න අන්න එහෙම වෙන්නේ මොකක් නිසාද? සිහිය නැති කමේ දෝෂය.
අන්න සිහිය නැතිකමේ ශාපය සිහිය නැතිකමේ තමන්ට සිද්ධ වෙන අනතුර තමයි ඒ තියෙන්නේ සිහිය නැතිකම නිසා. එතකොට බලන්න ආන්න ඒ වගේ එතකොට ඒ හිත හරියට රුවලක් නැති නැවක් වගේ එන එන හොලුවන් හමන හමන දිසාවට ගහගෙන යන මේ එන එන අරමුණට මේ සිත ග්‍රහණය වෙලා අභිජ්ජා දෝමනස්ස අර ඇලීම් ගැටීම් හදාගෙන හිත දූෂිත වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද සිහිය නැති කම නිසා. අන්න සිහිය නැති මනස හරියට රුවලක් නැති නැවක් වගේ අර සත්තු හය දෙනාගේ නැටි හය එකතු කරලා ගැටයක් ගහලා අතහැරිය වගේ රුවලක් නැති නැවක් වගේ සිහිය නැති මනසේ ස්වභාවය. අන්න සිහිය නැති වුණාම දැන් තේරුම් ගන්න එක. දැන් තමන්ගේ අසතිමත් භාවය තමන් තේරුම් ගන්න ඕන. අසතිමත් භාවය. දැන් භාවනා කරන යෝගාවචරයෙක් භාවනා කරනකොට දැන් සමන්ගේ හිත අතීතයට අනාගතයට බාහිරයට විසිරෙනවද? රූප දැකපු රූප ඔස්සේ, දහපු ශබ්ද ඔස්සේ, ගඳ සුවඳ රස පහස ඔස්සේ නෙදුවන්නේ. එතකොට අතීත අනාගතය බාහිරේ සිහි කරලා යනවනම් කාමච්ඡන්දේ ව්‍යාපාදයෙන් ඇවිස්සෙනවනම් දැන් ඔන්න අර සිහිය නැතිකම නිසා අරමුණේ සිත අභිජ්ජා දෝමනස්සේට මනාපමනාපෝල්ටපත් වෙලා මේ සිත අසංවර වෙන හැටි සිහිය නැතිකම නිසා ඒක වෙන හැටි අසතිමත් භවයේ අත්දැකීම ලබන්න ඕන. අසතිමත් බව තේරුම් ගන්න ඕන. තමන්ගේ මනස සිහිය නැතිකම නිසායි මේ මනසේ මේ අසංවරය කියන එක තමන් තුලින් තමන් අවබෝධ කර ගන්න ඕන. අන්න එහෙම දැක්කේ නැති කෙනෙකුට භවනා කරන්න බෑ. දැන් සතිය කිය දැන් අසංවර භව අසතිමත් භවය කියන්නේ ඕක. එතකොට සතිමත් භවය කියන්නේ මොකද්ද? එතකොට සතිමත් භාවයටත් උපමාවක් තියෙනවා. අර සත්තු හය දෙනා නැටි හය ගැට ගහලා නැටි හය එකට එකතු කරලා ගැට ගහපු කඹේ අරගෙන ශක්තිමත් කණුවක ගැට ගහලා දානවා. දැන් මොකද වෙන්නේ? හය දෙනා හය පැත්තට ඇදලා අර ශක්තිමත් කෙනාටවත් යන්න බෑ. දැන් අර හය දෙනාම කණුවේ ගැට ගහලා තියෙන්නේ. කිසිම කෙනෙකුට අර කඹේ කඩාගෙන යන්න බෑ. දැන් කලින් නම් එහෙම ගැට ගහලා තිබුණේ නැහැ. කඹේ කණුවක ගැට ගහලා නිකන් අතහැරලා තිබුණේ. එතකොට ශක්ති සම්පන්න කෙනා අනිත් පස් දෙනත් ඇදගෙන ගියා. දැන් හය දෙනා මේකට එකතු කරලා ශක්තිමත් කණුවක ගැට ගන්නවා. ගැට ගැහුවට පස්සේ ඒ කණුව කඩාගෙන කඹේ කඩාගෙන යන්න බෑ යාට. අන්න ඒ වගේ තමයි මේ ආයතන හය නැමැති මේ සත්තු හය දෙනා සිහිය නැමැති රැහෙනින් ආනාපාන සතිය වැනිති කමඨහනේ බැඳ දාන්න ඕන. බැඳ දැම්මහම මේ ඇහැ රූප බලන්න හිතෙන රූප නිමිති අනුනිමිති හිතන්න හිතෙන නමුත් ඒකට යන්න බෑ. ශබ්දේ හිතන්න යනවා. ශබ්ද ගැන දිගින් දිගට නිමිති අනුනිමිති ගන්න දෙන්නේ අතහැරෙනවා. රසයට අදිනවා. ඇදුනට මිනී කරගෙන යන්න බෑ. අතහැරෙනවා. රසයට අදිනෝ, ගන්ධයට අදිනෝ, පහසට අදිනෝ, සිතිවිලි වලට සිත අදිනෝ. හිතන්න ඕන, කල්පනා කරන්න, අතීත අනාගතේ බාහිරේ. නමුත් ඒවට යන්න ඉඩ දෙන්නේ නැහැ. සතිමත් භාවයෙන් අර සත්තු හය දෙනා ආයතන හය සිහිය නැමැති රැහෙනින් මේ කමඨහනේ බැඳ දාලා තියෙන්නේ. අන්න එතකොට බලන්න අන්න සතිමත් භාවයේ තියෙනකොට අර අරමුණේ නිමිති අනුනිමිති ගනිමින් අභිජ්ජා දෝමනස්ස පාපී අකුසල ධර්ම පහල කරගෙන මනාපමනාප හදාගෙන ඇලීම් ගැටීම් හදාගෙන හිත දූෂිත වෙලා අරමුණේ සිත විසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ. අරමුණේ විසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ. අරමුණේ සිත එකඟ කරනවා. අරමුණට සිත එකතු කරනවා. අරමුණේ සිත ගැට ගහලා තියෙනවා. අන්න සතිමත් භාවය. අන්න එතකොට සිහිය තියෙනකොට නිමිති අනුනිමිති අරගෙන මේ අරමුණේ සිත විසිරෙන ගතිය නතර වෙනවා. සිහිය නැති වුණාම තමයි අරමුණු නිමිති අනුනිමිති අරගෙන අභිජ්ජා දෝමනස්ස සිත් අකුසල පහල කරගෙන අර මනාපමනාප හදාගෙන ඇලීම් ගැටීම් හදාගෙන අරමුණු වල සිත විසිරෙමින් විසිරිලා යන්නේ මේ සිහිය නැතිකම නිසා. ඒක පාලනය වෙන්නේ සතියෙන්. ඒක දමනය වෙන්නේ සතියෙන්. අන්න සතිය අසතිය හොඳට ජීවිතේට ගලප ගන්න. තමන්ගේ ජීවිතය තුළින් අසතිමත් වෙන හැටිත් සතිමත් වෙන හැටිත් හොඳට සිත නිරීක්ෂණය කරන්න. හොඳට අවබෝධ කරගන්න. ඔබ භාවනා කමඨහනේ ඉන්නවා. භාවනා කර්මස්ථානයේ ඉන්නකොට ඔබේ සතිමත් භාවය, අසතිමත් භාවය ඔබ තුලින්ම ප්‍රායෝගිකව ඔබ අයක සජීවීව අත්දකින්න. ඒක හඳුනා ගන්න. ඒක අවබෝධ කරගන්න. අන්න එහෙම අවබෝධ කරගත්ත සතිය අසතිය කියන ධර්මතා දෙක තමා තුලින් මැනවින් හඳුනාගත්ත කෙනා විතරමයි කමටහනක් වඩන්න සුදුසු.
එයා තමයි භාවනාවට සුදුසු. එයා තමයි එයා භාවනා කළොත් එයා නොමග යන්නේ නැහැ. එයා පිරිහෙන්නේ නැහැ. ඒ වගේම එයාගේ මනස භාවනාව නිසා නොමග යන්නේත් නැහැ. ඒ කෙනාට අනතුරක් නැහැ. බය නැතු. එයා හොඳට වාහනේ හොඳට රියදුරු පුහුණුව ලැබපු කෙනෙක් වගේ. එතකොට එයා වාහනේ කොහෙවත් හප්ප ගන්න නැතුව අදාළ තැනට අරගෙන යන්න පුළුවන් වගේ ඒ කෙනාගේ මනස එයාට හොඳට හසුරුවන්න පුළුවන්. හොඳට තමන්ගේ හිත තේරුම් හිත දමණය කරගන්න පුළුවන්. මොකද හිත අසංවර වෙනකොට අසතිමත් වෙනකොට මෙයා අසතිමත් බව කියලා දන්නවා. සතිමත් භවයේ ඉන්නකොට සතිමත් භව තියෙන වෙන බව දන්නවා. සැක නැතුව දන්නවා. කවුරුවත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ එයාට. පෙන්නන්න අවශ්‍ය නැහැ. තමන්ගේ මාර්ගය තුල ඉන්නවද මාර්ගයෙන් පිට පැනලද සතිම භවනා තුල ඉන්නවද නැද්ද භවනාව හරියට කෙරෙනවද නැද්ද සතිමත්ද අසතිමත්ද මේ දෙක හොඳට තමන්ට තමන් තුලින් හොඳට පේනව යාට වැටහෙනව අවබෝධයි අන්න ඒ කෙනාට අසතිය බැහැර කරලා සතිමත් භාවය පුරුදු කරන්න පුළුවන් අන්න ඒ නිසා සතිය අසතිය දෙක හොඳට තේරුම් ගන්න සතිය හරියට කෙවිතක් වගේ කෙවිතක් වගේ කියන්නේ සාමාන්‍යයෙන් හරක් බලන කෙනෙක් ගොපල්ලෙක් හරක් ටික වෙලක් මැදින් අරගෙන යනකොට ඒ නියර වෙලපැත්තේ වෙල මැදින් අරගෙන යනකොට හරක් හැරෙන ගොයම කන්න. ගොයම කන්න හැරෙනකොට මෙයා ඒ පැත්තට කෙවිතෙන් තලනවා. ගොයම බේර ගන්නවා. හරක අනිත් පැත්තට හැරෙනකොට ඒ පැත්තට තලනවා. ওই විදිහට හරකට තා ටිකක් ඉස්සරහට යනකොට උන් ආයි අමතක වෙලා ආයි ගොයම කන්න හැරෙනවා. ආයි ගහනවා කෙවිතෙන්. ගහලා ආයි ඉස්සරහා ටික දුරක් යනකොට ආයි හරකට අමතක වෙනවා. ආයි දකුණු පැත්තට හැරෙන ගොයම කන්න. ඒ පැත්තටත් ගහනවා. ගැව්වහම ආයි මතක් වෙන උන ටික දුරක් යනවා. ওই විදිහට දෙපැත්තට හරකට කෙවිතෙන් ගගහ ගොයම බේරගෙන හරකට බේරගෙන අර මේ කුඹුරෙන් නියරෙන් හරක් ටික එගොඩ කරනවා. අන්න ඒ වගේ තමයි මේ භාවනා කරන යෝගාවචරයත් මේ සිහිය නැමැති කෙවිතෙන් තමන්ව තමන්ගේ මනස නිවැරදි දිශාවට තමන් රැගෙන යනවා. අර ගොපල්ල හරක ගොයම බේරගෙන කෙවිතෙන් තලතල කුඹුරෙන් හරක ගොඩ කළා වගේ භාවනා කරන කෙනත් අවධානයේ වෙනස් වෙනකොටම සතිය අසතිමත් වෙනකොටම සිහිය නැමැති කෙවිතෙන් තමන්ටම තමන් අවවාද කරගන්න වට තමන්ටම තමන් වටහලා දෙනෝ සිහි කිහි කරවල දෙනෝ මතක් කරනෝක භාවනාව නෙමෙයි ඕක බාහිරට හිත ගියා විසිරුණා ආන්න හිත භාවනාවට ආවා දැන් සතිමත් භව තියෙනවා දැන් සතිමත් භව නැති වුණා සිහිය කැඩෙන වාරයක් පාසා කෙවිතෙන් ගගහ තමන්ටම තමන් අවවාද කර කර සිහිය හදා සිහිය හදා යනවා සිහිය කැඩෙනවා ආයි සිහිය හදා ගන්න ආයි සිහිය කැඩෙනවා ආයි සිහිය උපය ගන්න ආයි කැඩෙනවා ආයි හදන ওই විදිහට සතිමත් භාවයේ අසතිමත් භාවයේ බැහැර කර කර සතිය හුරු කරනවා අන්න එහෙම හුරු කරනකොට භාවිත බහුලීකృత කරනකොට මෙයාගේ සති ඉන්ද්‍රිය අවදි වෙන්න ගන්නවා සතිය වැඩෙන්න ගන්නවා සතිය සක්‍රිය වෙන්න ගන්නවා සතිය දියුණු වෙන්න ගන්න. අන්න ඒක ඉන්ද්‍රියක් හැටියට, බලයක් හැටියට, බොජ්ජංගයක් හැටියට, මාර්ගංග හැටියට වැඩෙන්න ගන්න. අන්න ඒකට අපි මුල්ම අවස්ථාවට කියන්නේ සති භාවනාව කියලා. ආනාපාන සතිය වැඩීම කියලායි කියන්නේ උතෙන්ට. එතකොට එයා නාසිකාවේ අග සිහිය පිටුවාගෙන ඉන්නකොට උස්ම රැල්ල උඩට යන බව සිහියෙන් දැනගන්නවා. උස්ම රැල්ල පහළට යනකොට පහළට ගිය බව සිහියෙන් දැනගන්නවා. ওই ආස්වාස ප්‍රස්වාසයට අනුව සිහිය පිටවමින් අර සතිමත් භාවය හුරු කරනවා. එතකොට භාවනාවේදී අපි ඔතෙන්දි කරන්නේ සිහිය හුරු කරන්නේ සිහියෙන් ඉන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. ඔන්න සිහිය හුරු කරනකොට භාවිත බහුලීකృత මෙයාට සිහියෙන් පුරුදු සිහිය පුරුදු කරන්න බෑ වීරිය නැතුව. දැන් වීරිය නැතුව ওই සිහිය අසතිය දෙක ධර්මතා හඳුනගෙන සිහිය දියුණු කරන්න බෑ. ඒතකොට වීරිය එතන තියෙනවා. සිහියයි වීරියයි එකතු වෙච්ච තැන සමාධිය තියෙනවා. සමාධිහිත වෙච්ච තැන මෙතන අන්න සද්ධාව තියෙනවා වීරිය තියෙනවා සතිය තියෙනවා සමාධිය තියෙනවා ප්‍රඥාව කියන එකත් ඔය ධ්‍යාන ප්‍රඥායේ සමාධියට අවශ්‍ය කරන සමාධිමත් භාවනාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන දැනුම ඥාණය නුවණ යාට එතෙන්දි තියෙනවා ප්‍රඥාව ගොඩනැගෙනවා එතකොට ඉන්ද්‍රිය ධර්ම ටික ඔය කර්මස්ථානයේ භාවිත බහුලීකృత කරන්න එයා තුල වැඩි ඉස්සෙල්ලම අවදි වෙන්නේ සතිය. ඒ සතියත් එක්ක සතියේ වීරිය, සමාධිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, ඉන්ද්‍රිය ධර්ම තමයි සක්‍රිය වෙලා තියෙන්නේ. ඔය චිත්තඅභ්‍යාසයේ දිගින් දිගට භාවිත බහුලීකృత කරන්න එයා තුල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තමයි අවදි වෙලා තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය නැතුවක කරන්නත් බෑ. දැන් බුදුරජාන් වහන්සේ මේ කමඨහනට දේශනා කරනවා ආතාපි සම්පජානෝ සතිමා.
අභිජ්ජා දෝමනස්ස කියන මේ අකුසල ධර්ම දෙක පාලනය කරන්නත් ඕන. ඒ වගේම වීරිය තියෙන්න ඕන, කෙලෙස් තවන වීරිය සහ සතිය සහ නුවණ සම්පජඤ්ඤ. එතකොට කෙලෙස් තවන වීරිය තියෙන්න ඕන, සතිය කියන අර කිව්ව සතිමත් භාවයේ පිළිබඳ හොඳට අවබෝධය තියෙන්න ඕන. ඒ වගේම මේ සතිමත් භාවයේ තුල මේක හසුරුවන හැටිත් හොඳ නුවණක් ප්‍රඥාවක් තියෙන්න ඕන. අන්න එතකොට වීරිය සිහියත් නුවණත් කියන ධර්මතා ටික එක තමයි මේ කමඨහන වැඩෙන්නේ. වීරිය නැත්තම් කමඨහන වැඩෙන්නේ නැහැ. සතිය නැත්තම් වැඩෙන්නේ නැහැ. සමාධිය නැත්තම් වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව නැත්තම් වැඩෙන්නේ නැහැ. එතකොට කමඨහන අචිත්තභ්‍යාසයේ වශයෙන් මේ කමඨහන වඩන්න බහුල් භාවිත බහුලීකృత කරන්න වැඩිලා තියෙන්නේ මොකද්ද? වීරියයි සිහියයි නුවණයි. එතකොට සමාධි සමාධිය ගොඩනැගිලා සද්ධා ගොඩනැගිලා ඉන්ද්‍රිය ධර්ම තමයි සක්‍රිය වෙලා තියෙන්නේ, අවදි වෙලා තියෙන්නේ. එතකොට මේ භාවනා කමඨහනක් වඩනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම සක්‍රිය කරන, අවදි කරන, කර්මන්‍ය කරන චිත්තභ්‍යාසයක් තමයි ওই භාවනා කමඨහනක් කියලා කියන්නේ. ඒ කමඨහන භාවිත බහුලීකృత කරනවා කියලා තමන්ගේ ආධ්‍යාත්මය ඉහළට ඔසවා ගන්න යම් කිසි උපාය ක්‍රමයක් භාවනා කමඨහනක් කියන්නේ. එතකොට මේ කර්මස්ථානයේ භාවිත බහුලීකృత කරන්න කරන්න අන්න තමන්ට චිත්ත සමාධිය ගොඩ නැගෙන. ඒක භාවිත කරන්න කරන්න කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඔය නීවරණ ධර්මවල තියෙන බලවත් භාවයේ ටික 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 යටපත් වෙනවා. ආරම්භයේදී ඒවෙන් පහර ලැබෙනවා, තමන්ට යොක් විදිහේ බාධක එල්ල වෙනවා, ආවරණය වෙනවා. නමුත් ඒවා වීරියෙන් සිහියෙන් නුවණෙන් ඒවා මැඩගෙන තමන් මේ කර්මස්ථානයේ අකණ්ඩව දියුණු කළොත් අර නීවරණ ධර්මයන්ගේ තියෙන බලය හීන වෙලා ටික 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 යටපත් වෙලා යටපත් වෙලා යටපත් වෙලා යනවා. අන්තිමට මේක භාවි උපචාර මට්ටමට එනවා. උපචාර මට්ටමට එනකොට නීවරණ බොහෝ දුරට යටපත් වෙලා බොහෝ ධ්‍යාන ලබන්න ආසන්න අර්පණාවට ආසන්න අවස්ථාව තමයි ධ්‍යානයට ආසන්න අවස්ථාව තමයි උපචාර අවස්ථාව. ඉතින් මුලින්ම පරිකර්ම කරනවා, මේ භාවනා කර්මස්ථානයේ මෙනෙහි කරනවා, පරිකර්ම සමාධි. ඊට පස්සේ ඒක තා ටිකක් ඉස්සරහට යනකොට ප්‍රතිභාග වගේ තත්ත්වයකට නැගෙන හොඳට අරමුණ ඉරහඳ වගේ හොඳට ප්‍රකටයි. ඊට පස්සේ තව දුරටත් ගොඩ නැගෙනකොට උපචාර මට්ටම ගොඩ නැගෙන, ඒකත් තා දුරටත් භාවිත බහුලීකృత කරනකොට උපචාර අර්පණා තත්වෙට ධ්‍යාන මට්ටමට පවා ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් එහෙම ධ්‍යාන මාර්ගයක් නෙවෙයි අපි කියන්නේ. ඒ ධ්‍යාන මාර්ග ධ්‍යාන වලට පවා පත් වෙන්න පුළුවන් මේත. ඒ විදිහට භාවිත බහුලීකృత කිරීම මත, ඒ මත යෙදෙන කාලය මත, කැපවීම මත, අදිෂ්ඨානයේ මත, එයාගේ උද්‍යෝගයේ මත ආන්නේ කෙනාට මේ සිත ධමණය කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නීවරණ යටපත් කරලා විවිච්ච කාමී විවිච්ච අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ජාන උපසම්පද්ද විහෙරති. අකුසල කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා, විතක්ක සහිත, විචාර සහිත, ප්‍රීති සහ සුඛය සහිත මේ චිත්ත ඒකාග්‍රතාවය එයාට ගොඩ නැගෙන පළවෙනි ධ්‍යාන සිත. ඉතින් ওই විදියට පින්වත් චිත්ත සමාධිය ගොඩ නගා ගන්න පුළුවන්. ඉතින් ඒ සමාධිය නෙවෙයි අපි ඉස්සෙල්ලාම ඉලක්ක කරන්න ඕනේ. මෙතන සතිමත් භාවයේ තමයි අපි ඉස්සෙල්ලා හුරු කරන්න ඕනේ, සතිය වැඩි. එතකොට ආනාපාන සතිය වඩන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි අපි ආනාපාන සති භාවනාව, සාති භාවනා මාර්ග ප්‍රතිපදාව කියලා ওই විදිහට තියෙනවා. ආනාපාන සතිය වඩන්නේ සාමාන්‍ය ওই විදිහේ දැනුමකින්. භාවනා මට්ටමට එනකොට නාම රූප පරිච්ඡේද ඥානත් ගොඩ නැගිලා. භාවනා මාර්ග ප්‍රතිපදාව ගොඩ නැගෙනකොට මග්ගාමග්ග ඥාන දර්ශන මට්ටමේ සත්‍ය ඥානියත් එක්ක ඒක යන්නේ. අන්නේ සතිය අවස්ථා ගොඩක් තුනක් තියෙනවා. සතිය වඩන අවස්ථාව, විපස්සනා ඥානය තුළ ගොඩනැගෙන සති භාවනාව, දර්ශන ඥානය තුළ ගොඩනැගෙන භාවනා මාර්ග ප්‍රතිපදාව. ওই සති භාවනා, සති භාවනා මාර්ග ප්‍රතිපදාව. ওই විදිහට සතියේ පින්වත්නි විවිධ අවස්ථා තියෙනවා. සති ඉන්ද්‍රිය, සති බලය, සති බොජ්ජංග, සති මාර්ගංග. ওই විදිහට සති අපිලාපන උපගන්නන මේ විදිහේ සතියේ ප්‍රභේද ගොඩාක් තියෙනවා. සතියේ ප්‍රභේද තියෙනවා. ඉතින් භාවනා කරන යෝගාවචරයේ මේ චිත්ත පාරිශුද්ධිය, එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය ගොඩනගා ගැනීම සඳහා මේ භාවනා කර්මස්ථානයක් වඩන පිළිවෙල සහ ඒ විදිහ සිහිය පවත්වමින් චිත්ත පාරිශුද්ධිය ගොඩනගා ගන්න විදිය පිළිබඳව යම්කිසි ඒ සම්බන්ධව තියෙන දැනුම, අවබෝධය, දැක්මක් තියෙන්න ඕන.
ඒ භාවනා ඥානය කියන්නේ ඒකයි. ඒ භාවනා ඥානය ගොඩනගාගෙන ඒ අධ්‍යක් භාවිත බහුලීකృత කරමින් ඒ චිත්ත විසුද්ධිය ගොඩනගා ගන්න ඕන. අන්නේ චිත්ත විසුද්ධිය ගොඩනගා ගත කෙනාට නීවරණ ධර්ම යටපත් කරලා සිතේ එකඟතාවය සමාධිය ගොඩනගා ගත කෙනාට සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති. ඒ සමාහිත වෙච්ච කෙනා මේ අරමුණේ සත්‍ය දකිනවා. අරමුණේ සත්‍ය දකිනවා. එතකොට ඒ කෙනාට වරින් වර විවිධාකාර විදියෙන් දැන් ওই භාවනාව දවසින් දෙකෙන් ගොඩනගෙනවා නෙවෙයි. යම්කිසි කාලයක් එයාට කැප වෙන්න වෙනවා මේ ඉරියව්ව සකස් කර ගැනීම සඳහා නීවරණයන්ගෙන් සිත සුද්ධ කරන්න වෙනවා. අර පාරිහාරයේ කර්මස්ථාන අනිත් වෙලාට පරිහරණය කරලා හිතේ පාරිශුද්ධත්වයේ රැක ගන්න වෙනවා. නැත්නම් අපි පරයන්කෙන් භාවනා කරන වෙලාවට හොඳට භාවනා කරනවා. ඊට පස්සේ අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට හිතට ආරක්ෂාවක් නැතුව ඔහේ ජීවත් වෙනවා. එනේ නාරමුණු සිහිපත්. එතකොට අර මඩේ දදා හොදනෝ වගේ ඒ සිතේ පිරිසුදු භාවයේ දිගට ගොඩ නැගින්නේ. අන්න එතකොට තමයි අර මූල කර ආනාපාන සතියෙන් අපි ඉවත් වුණාට පස්සේ එදිනෙදා ජීවිතය තුළ බුදු ගුණ මානසිකාරයක හරි හිතේ ආරක්ෂාව ගොඩ තියා ගන්න ඕන. අර හිත අපිරිසුදු වෙන්න නොදී. ඒ වගේම බුදු ගුණ භාවනා, මෛත්‍රී භාවනාව, අසුපටිකූල මානසිකාරය, එතකොට මරණ සතිය, මේ වගේ දේවල් වලින් අර සිතේ පාරිශුද්ධත්වයේ එදිනෙදා ජීවිතය තුළ රැක ගන්න ඕන. එහෙම රැකගෙන තමයි ආනාපාන සතිය මූල කර්මස්ථානයක් වශයෙන් අර විදිහට වඩන්නේ. එතකොට සතර ඉරියව්වේම එයා සිත රකින්නවා. සතර ඉරියව්වේම එයා සිතට රැකවරණයක් දෙනවා, ආරක්ෂාවක් දෙනවා. හිතේ නොඑක් විදිහේ අකුසල ධර්ම ඇවිල්ලා, කෙලේශ ධර්ම ඇවිල්ලා අර සිත නරක් වෙන, සිත අපිරිසිදු වෙන, සිතේ ආධ්‍යාත්මයේ වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හිතේ තියෙන පිරිසිදු භාවයේ, පෙභාස්වර භාවයේ, පාරිශුද්ධත්වයේ රැකගන්නෝ අර කර්මස්ථාන භාවිතේ. ඉතින් ඒ නිසා එයාට වරින් වර සමාධි නිමිති සිහි කරන්න වෙනවා. පග්ඝහ නිමිති සිහි කරන්න වෙනවා. උපේක්ෂා නිමිති සිහි කරන්න වෙනවා. වරින් වර භාවනා කරන යෝගාවචරයා සිත ඇකිලෙනකොට, තීන මිද්දේනකොට එයා පග්ඝහ නිමිත්ත සිහි කරනවා. පග්ඝහ නිමිත්ත සිහි කරනවා කියන්නේ වීරියට හිතන්ට ඕන. වීරිය ධනවන විදියට, වීරිය හිතට දැනෙන විදියට මානසිකාර කරන එකට කියනවා පග්ඝහ නිමිත්ත කියලා. කොහොම එහෙම හිතන්නේ? දැන් අපි හිතමු එයා කෙනෙක් හිතනවා මේ සංසාරේ තියෙන භයානකත්වය ගැන හිතනවා. මේ අපට ලැබිච්ච දුර්ලභ අවස්ථාව ගැන හිතනවා. මේ අපට තියෙන මේ ශාසනය තුළ ඉතාම අල්ප කාලයයි ජීවත් වෙන්න තියෙන මරණය ගැන හිතනවා. මේ ඉතාම අල්ප වූ ස්වල්ප වූ කාල පරිච්ඡේදයක් ජීවත් වෙන්නේ. ඒ කාලය ඇතුළත මේ ධර්මයේ පිහිට හදා ගන්න ඕන. මේ ධර්මය අවබෝධය කරා යන්න ඕන. එතකොට සංවේග වස්තු සිහි කරනවා. මරණය ගැන හිතනවා. සතර අපාය ගැන හිතනවා. මේ දුර්ලභ මනුස්ස ජීවිතය ගැන හිතනවා. ඒ වගේ බොහෝම අපහසුවෙන් අපිට මේ සිව්පසේ පූජා කරලා දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත ධනය වියදම් හිඳන් කළා තමයි මේ චීවර පිණ්ඩපාත සේර සාසන ගිලම්පස අපට පිරිනමල තියෙන්නේ. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ බොහොම දහඩිය මහන්සියෙන් හම්බ කරපු ධනය තමයි මේ පරිත්‍යාග කරලා අපි පරිහරණය කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ශාසනය නිකන් උකටිලීව හිටියොත් ඒක අපට මහා ශාපයක් වෙනවා. ඒ නිසා අපි මේ ශාසනය තුළ අප්‍රමාදීව ගුණපිළිවෙත් සම්පාදනය කරන්න ඕන. අපි ළඟ සීලයක් ගුණයක් තියෙනවා කියලා විශ්වාසය කරලා අපට මේ සිව්පසය මිනිස්සු පූජා කරලා තියෙන්නේ. අපි ඒ නිසා ශාසනය ප්‍රමාද විය යුතු නැහැ. අපි මේ සිව්පසය පරිහරණය කරලා අප්‍රමාදීව ගුණපිළිවෙත් පුරන්න ඕන කියලා වීරිය හිතට අරගෙන, හිත බලගන්නගෙන, හිතට වීරිය දනවන විදියට කල්පනා කරලා, මරණය ගැන හිතලා, අනිත්‍ය ගැන හිතලා වීරිය දනවන විදියේ මානසිකාරයක් කරන්න ඕන. මරණය ගැන හිතනකොට, සසර ගැන හිතනකොට, වීරිය ගැන, සංවේග වස්තු ගැන හිතනකොට, එතකොට ඒව ගැන හිතනකොට හිතට වීරියක් එන්නේ. හිතට ශක්තියක් එන විවිධ කතා ප්‍රවෘත්ති තියෙනවා. වීරිය ධනවන කතා ප්‍රවෘත්ති. ඉතින් ඒ විදිහට තමන්ගේ හිතට වීරිය උපද්දව ගන්න අවශ්‍ය කරන නිමිති ටික තමන් තුළ තියෙන්න ඕන. හැම කෙනෙකුටම මේ හිත ඇකිලෙනකොට හිතට හයියක්, ශක්තියක්, ගැම්මක් ගන්න අවශ්‍ය කරන වීරිය උපද්දවන පග්ගහ නිමිති ටික තියෙන්න ඕන. අන්න ඒකට කියනවා වීරියට හිතනවා කියලා. එතකොට හිතේ ඇකිලෙන්න දෙන්නේ වීරියට හිතලා වීරිය උපද්දව ගන්න. ඒකට කියනවා අන්නේ වරින් වර සිත ඇකිලෙනකොට, සිත පසුබසිනකොට ඒ පග්ඝහ නිමිත්ත සිහි කරලා වීරියෙන් යන්න ඕන. ඒ වගේම සමාධි නිමිති සමාහකලාට මේ හිත විසිරෙන්න ගන්න. ඒක අරමුණක සිත පවත්වන්න බෑ. ඒතකොට සිත විසිරෙනවා. අන්න විසිරෙනකොට සමාධි නිමිත්ත සිහි කරන්න ඕන. සමාධි නිමිති සිහි කරන්න ඕන.
එතකොට සමාධි නිමිති සිහි කරනකොට භාවනා ආරම්මණයක් තුල සිත පිහිටුව කර ගන්න පුළුවන්. එතකොට ඒ වගේම සමහරක් වෙලාවට උපේක්ෂා නිමිති සිහි කරන්න වෙනවා. සිත මධ්‍යස්ත කර ගන්න වෙනවා සමහර අවස්ථාවල. ඒ මධ්‍යස්ත කරගත්තාම දැන් සිතේ තීන මිද්දේ තිනකොට සමාධි නිමිති සිහි කරන්නේ නැහැ. සමාධි නිමිති ඒ වෙලාවට සිහි කරොත් තවත් තීන මිද්දේ වැඩි වෙනවා. තීන මිද්දේ තියෙන වෙලාවට උපේක්ෂා නිමිත්ත සිහි කරොත් තවත් තීන මිද්දේ වැඩි වෙනවා. ඒ තීන මිද්දේ තියෙන වෙලාවට පග්ඝහ නිමිත්තයි සිහි කරන්නේ. දැන් අපි හිතමු සිතේ විසිරෙන අවස්ථාවතන. විසිරෙන අවස්ථාවවදී පග්ඝහ නිමිති සිහි කරන්නේ නැහැ. වීරියට හිතන්නේ නැහැ. විසිරෙන අවස්ථාවේ වීරියට හිතුවොත් තවත් විසිරෙනවා. ඒ වීරියට තවත් අනුග්‍රහ දුන්න වෙනවා. තවත් විසිරෙන්න ගන්නවා. එතකොට සිත විසිරෙන අවස්ථාවල සමාධි නිමිත්තක් තමයි සිහි කරන්නේ. අන්න ඒ වගේ. එතකොට සිතේ සිත ප්‍රීතියටපත් වෙලා විදිද්දි වීරිය සිහි කරන්නේ නැහැ. එතකොට සිතේ උපේක්ෂා නිමිති සිහි කරන්නේ. අන්න ඒ විදිහට මේ සිතේ තියෙන ඉන්ද්‍රිය ධර්ම සමතාවේ, ඉන්ද්‍රිය කුසලතාවේ, ඉන්ද්‍රියන්ගේ ස්වභාවයේ, නීවරණයන්ගේ ස්වභාවයේ සහ ඉන්ද්‍රියන්ගේ සමවිසමතාවයන් හොඳට තමන් නිරීක්ෂණය කළා, ඒ අඩුව හදාගෙන සිත බැලන්ස් කරගෙන යන්න ඕන. අන්න එහෙම තමයි අර ඒ භාවනා, ওই සමත භාවනා කරනකොට අන්න එහෙම අවබෝධයක් දැක්මක් තියෙන්න ඕනේ. යම් යම් විදිහේ මේ සිතේ ඉන්ද්‍රියන්ගේ බල දුබලතාවයන් ගොඩ නැගෙනවා. එතකොට Tamanට තේරෙන්න ඕන වීරිය දුර්වලයි. වීරිය ටිකක් උස්ස ගන්න ඕන. සමහර වෙලාවට සිතේ සමාධිය ටිකක් අඩුයි, විසිරෙන වැඩි. එතකොට සමාධිය ටිකක් ඔසව ගන්න ඕන. එතකොට ඒ වගේම උපේක්ෂාව ටිකක් හදා ගන්න ඕන. සිතේ තීන මිද්දේ බහුල නම් වීරියට ටිකක් හිතන්න ඕන. එතකොට අන්න ඒ විදිහට ඉන්ද්‍රියන් සම කරගා. ඒ තමන්ගේ සිතේ මනෝභාවයන් තේරුම් අරගෙන ඒ ඉන්ද්‍රිය සමතාවය ගොඩනගා ගන්නවා. ඒ වගේ නීවරණ ධර්මයන් දිහා බලලා, නීවරණ ධර්මයන් කාමච්ඡන්දේ වැඩි නම් කාමයන්ගේ ආදීනව මෙනෙහි කරලා, ද්වේෂයේ වැඩි නම් මෛත්‍රිය සිහි කරලා, ඒ විදිහට නීවරණ ධර්මයන්ගේ උද්දච්චයේ වැඩි නම් සමාධි නිමිති, උපේක්ෂා නිමිති සිහි කරලා, තීන මිද්දේ වැඩි නම් තමන්ට පග්ඝහ නිමිති වීරියට හිතලා, තීන මිද්දේ අඩු කරගෙන වීරියට හිතලා වීරියවන්ත භාවයේ සිතේ ගොඩනගා ගන්නවා. සැක සංකා තියෙනවා නම් ධර්මයේ කෙරෙහි යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. ධර්ම කරුණු නුවණින් විමසලා හොඳට ධර්ම ඥානය ගොඩනගා ගන්න. එතකොට සැක සංකා දුර වෙලා යනවා. අන්න ඒ විදිහට මේ නීවරණ ධර්මයන්ගෙන් හිත සුද්ධ කරමින්, ඉන්ද්‍රිය ධර්මයන් සමතාවයකට පත් කරගනිමින්, භාවනා කමටහන හොඳට අවබෝධ කරගෙන, ඒ කර්මස්ථානයේ තුල හොඳට සති අසතිය කියන ධර්මතා තේරුම් අරගෙනයි මේ සති භාවනා වඩන්නේ. භාවනා වඩන සමත භාවනා. ඉතින් ඔන්න ඔය විදිහේ දැනුමක්, අවබෝධයක් ඇති කරගෙන තමයි මේ චිත්ත විසුද්ධිය කියන එක කෙනෙක් ගොඩනගා ගන්න. ඔන්න බලන්න. දැන් සීල විසුද්ධිය පරිපූර්ණත්වයට පත් වෙනකොට ආන්න ඒ කෙනා තුළ චිත්ත විසුද්ධිය හදා ගන්න හැටි එයා දැන ගන්න ඕන. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන භාවනා ඥාන, ධර්ම ඥාන, ඒකේ ප්‍රතිපක්තික ඥාන එයා තුළ ගොඩ නැගා ගන්න ඕන. කල්යාණ මිත්‍ර ඇසුරින් ඒ දැනුම ටික දැනුම ඉස්සරහින් තියාගෙන, ඒ අවබෝධය ඇතුව තමයි අපේ චිත්ත පාරිශුද්ධිය සඳහා අපි ක්‍රියා කරන්න ඕනේ. ඉතින් ඒ චිත්ත පාරිශුද්ධිය ගොඩ නගාගෙන තමයි අපි දිට්ඨි විසුද්ධියට යන්නේ. ඉතින් ඔන්න ඔය විදියට පින්වත්නි, මේ ඕනම භාවනා කර්මස්ථානයක් තුලින් ඒක භාවිත බහුලීකృత කරලා, ඒක නැවත නැවතත් දිනු කරලා, අන්න අපට චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ භාවනා කමත භාවනා භාවිත බහුලීකృత කිරීම මත තමයි නීවරණ ධර්ම යටපත් වෙන්නේ. නීවරණ ධර්ම ගෙවිලා යටපත් වෙන්න ගන්නෙ ඉන්ද්‍රිය ධර්ම ඉක්ස්මතු වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙන්න වෙන්න නීවරණ දුර්වල වෙනවා. නීවරණ බලවත් වුණොත් ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා මෙතන භාවනා කර්මස්ථානයේදී හොඳට කර්මස්ථානයේ දැන හඳුනගෙන ප්‍රායෝගිකව භාවනා කරන්න ඕන. අපි දවසට අඩුම ගානේ පැය භාගයක්වත් මේ භාවනා කර්මස්ථානයක් වඩන්න ඕන. එහෙම කලක් පුරුදු කරන කෙනෙක් තමයි මේ චිත්ත පාරිශුද්ධත්වය, මේ චිත්ත විසුද්ධිය කියන එක කෙනෙක් උපදවා ගන්න උපය ගන්න. ඉතින් ඒ නිසා චිත්ත විසුද්ධිය උපදවගත්ත කෙනෙක් තමයි දිට්ඨි විසුද්ධිය, මේ ස්කන්ධ, මේ නාම රූප ධර්මතාදික හොඳට හඳුනගන්න. ඉතින් චිත්ත විසුද්ධියක් නැතුව නාම රූප ධර්මතාදික හඳුනගන්න බෑ. හිත ඒ නිසා නාම රූප ධර්මතාදික හඳුනගන්නේ නැති කෙනෙකුට
නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් අරගෙන කර්ම පටිච්චසමුප්පාදේ තේරුම් අරගෙන සැක සංක දුරු කරන්න බෑ. ඒ දෙක දුරු වෙන්නේ නැතුව සත්‍ය ඥානය කෙනෙකුට පහළ වෙන්නේ නැහැ. මග්ගා මග්ග ඥාන දර්ශනය පහළ වෙන්නේ නැහැ. මග්ගා මග්ග ඥාන දර්ශනයක් නැතුව ප්‍රතිපදාවක් අනුගම ප්‍රතිපදාවක් පැනවෙන්නේ නැහැ ඒ කෙනාට. කෘත්‍ය ඥානයක් පැනවෙන්නේ නැහැ. කෘත්‍ය ඥානයක් නැතුව කෘතක් ඥානයක් ඥාන දර්ශනයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්නේ එතකොට සීල විසුද්ධිය නිසා චිත්ත විසුද්ධිය ගොඩ නැගෙනවා. චිත්ත විසුද්ධියෙන් එයා නාම රූප ධර්මතා දෙක හඳුනගෙන දිට්ඨි විසුද්ධියටපත් වෙනවා. දිට්ඨි විසුද්ධියටපත් වෙච්ච කෙනා තමයි ඒ හේතුඵල ඒ නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය අවබෝධ කරගෙන පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තේරුම් අරගෙන සැක සංකා දුරු වෙන කාංකා විතරණ විසුද්ධිය ගොඩ නැගෙන්නේ. කාංකා විතරණ විසුද්ධිය ගොඩනගාගත් කෙනා තමයි සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨි හොඳට වෙන් කරගෙන මගනොමග හඳුනාගෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ සත්‍ය ඥානයටපත් වෙන්නේ. සත්‍ය ඥානයටපත් වෙච්ච කෙනා තමයි කෘත්‍ය ඥානයටපත් වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කෘත්‍ය ඥානයේ ප්‍රත්‍යක්ෂ කෙනා තමයි කෘතඥානයටපත් වෙන්නේ. එහෙම නැත්නම් ඥාන දර්ශන විසුද්ධියටපත් වෙන්නේ. ඉතින් ওই විදිහට මේක අනුපූප්ප සික්ඛා, අනුපුබ්බ පටිපදා, අනුපුබ්බ කිරියා. ඔන්න සාසනයේ මේ නිවන් මාගේ මුල මැද අග පිළිබඳව පැහැදිලි දැක්මක්, අවබෝධයක්, දල අවබෝධයක්, අනුමාන ඥානයක්, ධර්මඥානයක් මේ ප්‍රතිපදාව තුළ නිවන් මඟ යන කෙනාට තිබිය යුතුමයි. එතකොට ඒක ඒ අවබෝධයේ දැනුම අවශ්‍යයි. එහෙම නැතුව අපි ලිපිනයක් දන්නේ නැතුව ගමනක් ගියොත් අපි යන අදාළ තැනට යන්න බෑ ලිපිනයක් නැතුව. ඒ වගේ තමයි මේ අනුමාන දල අවබෝධයේ නැතුව යමෙක් නිවන් මඟ යනවා කියන්නේ ලිපිනයක් නැතුව ගමනක් යනවා වගේ වැඩක්. ඒ නිසා හොඳට කල්යාණ මිත්‍රයන්ගෙන් මේ සද්ධර්මයේ අසා දැනගෙන ඒ ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන පුහුණු වෙමින් ඒව අත්දැකීම් ලබමින් ඒ නිවන් මඟ පූර්ණේ කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ පින්වත් හැම දෙනාට අද මේ චිත්ත විසුද්ධිය සඳහා අනුශාසනාවක් සිද්ධ කළේ. ඉතිරි විසුද්ධි ධර්ම පිළිබඳව අපි අනුශාසනාව ඉදිරි කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් හැම දෙනාට මේ සප්ත විසුද්ධියට අනුකූලව නිවන් මඟ පූර්ණේ කරගෙන මේ ගෞතම බුදුසසුනේම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න මේ කමඨහන් අනුශාසනාව මේ පින්වත් හැම දෙනාට මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා. දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා. දෙවියන්ගේ දිව යසිසුරු වඩා වර්ධනය වේවා. මේ පින් අනුමෝදන්ව දෙවියන් සංසාර දුකින් අත මිදේවා කියලා දෙවියන්ටත් පින් දෙමු. ඔබ අප හැම දෙනා නවි මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. නිවන් දකිත්වා කියලා ඥාතීන්ට පින් දෙමු. ලක්වැසි ජනතාවට, ලෝවැසි සියලු ජනතාවටත්, අපා දෙපා සිව්පා බහුපා, හැට පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන, හිත හිත මැදහත් මනුස්ස අමනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී සකල සත්වයන්ටත් අපේ මේ මහා ධර්ම දානමය කුසලය ආශිර්වාදයක් වේවා, ශාන්තියක් වේවා කියලා ලෝකයාට සෙත් මෙත් ප්‍රාර්ථනා කරමින් අදට නියමිත ධර්මානුශාසනාව මේන් අවසන් කරනව. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං.